අපි රණවරු හැටියට අපි නිදහස් කර දීපු රට මේ රටේ මිනිස්සුන්ට අපි නිදහස් කර දීපු රටේ මිනිස්සුන්ට නිදහසේ මේ තියෙන ආර්ථිකයට මූණ දෙන්න පුළුවන් වුණා නම් අපි අද මෙතෙන්ට එන්න ඕනේ. ඒ නිසා රණවරු හැටියට අපි අද මේ ජන ජනතාව වෙනුවෙන් මේ අරගලයට දේශපාලන පාට පක්ෂවලින් තොරව අපි මෙතෙන්ට පැමිණලාතියෙනවා. රටේ ජනාධිපතිතුමා රණවරුෙක් කියලා රටටම මෙහෙම කරනකොට අපිට රණවිරුවෙක් ජනාධිපති ආරක්ෂක ලේකම් රණවිරුවෙක් හමුදාපති රණවිරුවෙක් කියලා අපි රණවිරුව හැටියට අපි එදා ඒගොල්ලන්ගේ නායකත්වයට යුද්ධ කරපු රණවිරුවෝ. හැබැයි ඒගොල්ලෝ අණ දුන්නට අපි තමයි මේ යුද පෙරමුණේ හිටපු රණවිරුවෝ. ඒ නිසා යුද පෙරමුණේ හිටපු රණවිරුව හැටියට කිසිසේත්ම රණවිරුවෙක් ජනාධිපතිතුමා වුණා කියලා මේ අරගලය අපි යුද්ධ කරේ අපේ ශ්‍රී ලංකාවේ ඒ කියන්නේ සිංහල මුස්ලිම් දෙමළ සියලුම ජනතාව වෙනුවෙන් ඉතින් එහෙම යුද්ධයක් කරද්දී අපිට නායකත්ව දුන්නේ ජනාධිපතිතුමා රටට මෙහෙම කරනකොට අපි රණවරු අයිතිවාසිකම් සුරගීමේ ජාතික බලවේගය හැටියටත් රණවරු ප්‍රජාව හැටියටත් මොකද මහ ජනතාවගේ බදු මුදලින් තමයි අපිට වැටුපක් ගෙවන්නේ. ඒ නිසා මහ ජනතාවගේ බදු මුදලින් වැටුපක් ගන්න රණවරු හැටියට අපිට මහ ජනතාවට මේ අහිංසක මිනිස්සුන්ට මේ පත්තලා දින ඉරණම තෙල් පෝලිම් පෙට්‍රල් පෝලිම් වලට අමතරව අද ඔය තෙල් පෙට්‍රල් දෙකම නැති අහිංසක දුප්පි දුප්පත් මිනිස්සු ඉන්නවා. ගෑස් එක පාවිච්චි කරන්න නැති මිනිස්සු මේ ලංකාවේ ඕන තරම් ඉන්නවා. හැබැයි මේ මිනිස්සුන්ට මේ තියෙන ආර්ථිකයට මූණ දෙන්න තරම් හිතා ගන්නවත් බැරි ඉදා වේලා හම්බ කරගන්න මිනිස්සු අද කොහොම ජීවත් වෙනවද කියන එක ගැන අපිට ඇත්තටම ලොකු දුකක් තියෙනවා. ඒ නිසා තමයි අපි පාට ඇවිල්ලා තියෙන්නේ. මේ ආණ්ඩුවෙන් වාචිකව දීපු පොරොන්දු ඇරෙන්න මාධ්‍යට දීපු නිකුත් කරපු නිවේදන ඇරෙන්න රණවිරුවන්ට මේ ආණ්ඩුවෙන් දීපු දෙයක් නැහැ කියලා බොහොම පැහැදිලිව කියනවා. දීලා තියෙනවා නම් අපි ওই ආරක්ෂක ලේකම්තුමාට හමුදාපතිතුමාට ඕනම යුද්ධ මාධ්‍යක අපි එන්න කියන්න අපි උත්තර දෙන්න සූදානම්. ඒක තමයි පැහැදිලිව ඔබ කියන්නේ. මොකද අපි දන්නවා එදා ඉල්ලපු ඉල්ලීමේ මේ ආණ්ඩුවේ කරපු දෙයක් නැහැ කියන්නේ. එදා අපි අරගලේ කරේ 2019 11 වෙනිදා 10 තමයි අරගල භූමියට වැස්සේ. ඉතින් 31 වෙනකන් දින 21ක් පුරා අරගලේ අපි දියත් කරා. අවසාන මොහොතේ අපි එදා අපේ ඉන්න නිලධාරි මණ්ඩලය තීරණය කරා මේක අපි එදා මොකද ජනාධිපතිවරණයක් කටමුල තියාගෙන තමයි මේ අරගලේ කරේ. ජනාධිපති වුණාට පස්සේ මාස 3ක් ඇතුළත මේ රණවරුන්ගේ ගැටලුව විසඳා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරා. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මහින්ද රාජපක්ෂත් අරගල භූමියට ආවා. ඉතින් මහින්ද රාජපක්ෂ එනකොට අපේ රණවිරුව කොට තැඹිලි බොණ්ඩ ඔක්කොම ලෑස්ති කරලා තමයි ආවේ. තැඹිලි ගෙඩිය පොවලා මේ අරගලේ සම්පූර්ණ ඒගොල්ලෝ වක්‍රාකාරව දේශපාලනය කරලා තමයි මේ මිනිස්සුන්ගේ අනුකම්පාව මත ඡන්ද ලක්ෂ ගව 8.9 ලක්ෂයට ඡන්ද 19 ලක්ෂයක් විතර මේ රණවිරුව හින්ද එකතුනා කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. එදා ලක්ෂ ගණන් මිනිස්සු ඒක රාශි වුණා. ඒ රණවිරුවන්ට මේ ගිය ආණ්ඩුවෙන් සලකන්නේ කරන්නේ මේ වැටුප දෙන්න ඕනයි කියන මතේ එතකොට මේ පැවතෙන ආණ්ඩුවේ ඔය මැති අමුතුවරු විද්වත්තු මහානායක හාමුදුරුවරු නලු නිලියෝ ලෝයස්ල පවා ඇවිල්ලා මේ ඒ අරගලයට ලොකු හයියක් දුන්නා. දීලා රණවිරුවව මුලා කරපු එක තමයි කරේ.